උතුර දකුණු වෙනසක් නැහැ. දෙමළ සිංහල මුස්ලිම් වෙනසක් නැහැ. බලය රැකගන්න එහෙම නැත්නම් බලය ලබා ගන්න. මේ මිනිසු මරණ එක අතුරුදහන් කරන එක මේ රටේ බලයට ආපු හැම දේශපාලන පක්ෂයක්ම තමුන්ගේ අවියක් හැටියට පාවිච්චි කළා. හැබැයි අපි අසාර්ථක වෙන්න වෙන මොකක් නෙමෙයි. මේක සමාජයේ කම්පනයක් අපිට තවම හදාගන්න බැරුව ගියා. තවමත් සමාජය අපි දිහා බලන්නේ උන් ජේවිපි කාරයෝ වෙන්නේ නැති, උන් කොටි වෙන්නේ නැති, උන් කුඩු කාරයෝ වෙන්නේ නැති, ආ එහෙම නැත්නම් උන් හමුදාවේ වෙන්නේ නැති කියන අන්නේ පටු දැක්මෙන් තමයි අපි දිහා බලන්නේ. අපිට සමාජයට කියාගන්න බැරුව ගියා මේ දරුවෝ අපේ මිනිස්සු මැරුණේ නීතියට පිටින්. මේ රටේ අවුරුදු ගාණක් අසනීපෙච්ච මිනිස්සෙක්ටවත් මැරෙන්න බෑ ආණ්ඩුවේ අවසරයක් ආණ්ඩුවේ දැනුමක් නැතුව. අවුරුදු ගාණක් ඇඳට වෙලා හිටියත් එහෙම කෙනෙක් මිය ගියාම මරණ පරීක්ෂණයක් තියලා ග්‍රාම සේවක සහතික කරලා මරණ සහතිකයක් නැතුව වල්ලන්න බෑ. නමුත් අපි අපේ මිනිස්සුන්ට වෙච්ච දේ ගැන දැනගන්න පරීක්ෂණත් නැහැ මිනිහත් නැහැ මරණ සහතිකයක් විතරක් අපේ අතේ තියෙන. කවුද තීන්දු කළේ අපේ මිනිහා අපේ සහෝදරයා මැරුණේ කොහොමද අතුරුදහන් වුණේ කොහොමද කියලා? මරණයට හේතුව වසරක් අතුරුදහන් වීම සිටීම නිසා මිය ගියායයි සිතමි. එහෙම නැත්තම් කිව්වා එකමල ගෙදරක කොම්පඤ්ඤ වීදියේ පදිංචි වී සිටන ලදී කියලා. මරණයට හේතුව කොම්පඤ්ඤ වීදියේ මරණ පදිංචි වී සිටන ලදී කියලා. එහෙමයි ආණ්ඩුව අපිට සලකලා තියෙන්නේ. හැබැයි ආණ්ඩු හිතනවා මේක කල් අරින්න අපි වයසට යනවා, අපි ආර්ථික අතින් අමාරුයි, ඒ නිසා මේවා ඇදගෙන යන්න බෑ. අපේ දරුවෝ අපෙන් අහනවා උඹලා හැමදාම ගියා දැන් මොකද්ද උනේ කියලා. අපි උන්ට කිව්වා 2015 පස්සේ අපි අවුරුදු 30ක් අරගල කරලා අන්න අතුරුදහන් කාර්යාලයක් ගත්තා, අන්න වන්දි කොමිසමක් ගත්තා, අන්න පණතක් ගෙනාවා මීට පස්සේ අතුරුදහන් වුණ තුන්ට දඬුවම් කරන්න. අපි ඒවා කිව්වා. හැබැයි ඒ අතුරුදහන් කාර්යාලෙන්වත් වන්දි කාර්යාලෙන්වත් අපිට සෙතක් උනේ නැහැ. අඩුම ගානේ ගියාණ්ඩුවෙන් කිව්වා කරපු උද්ඝෝෂණ නිසාම, අර මියගිය මංගල සමරවීර ඇමතිතුමාගේ මැදහත් වීම නිසාම ඒ වන්දිය ගෙවනකම් අපිට රුපියල් 6000ක් දෙන්න කියලා අම්මලාට බේතේත් ගන්න, පිනක් දහමක් කරගන්න, අවශ්‍ය වෙලාවට ත්‍රී වීලර් එක යන්න. ඒකට රුපියල් මිලියන 500ක් වෙන් කළා. ඒකෙන් පවුල් 153කට මිලියන 11ක් ගෙව්වා. වෙන් කරපු සල්ලි වලින් මිලියන 489ක් ගෙව්වේ නැහැ ඒ ආණ්ඩුව. පෞගිය ආණ්ඩුව ගෙව්වෙත් නැහැ. පෞගිය ආණ්ඩුව ගෙව්වේ මිලියන 11,500. මේ ආණ්ඩුව 75ක් දෙන්නේ නැහැ අපිට. අපේ හිතවතා අපේ මිත්‍රයා මෙතන වේදිකාවෙත් ඇවිල්ලා අතුරුදහන් වීමට කතා කරපු විරුද්ධව අපිත් එක්ක කොළඹ ඉඳලා කතරගමට පයින් ගිය මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙලා ඉදිවත්, දැන් මේ ආණ්ඩුවේ ප්‍රබලයක් වෙලා ඉදිවත් අපිට ඒ රුපියල් 6000 දෙන්න එතුමාගේ එදා මෙතන වේදිකාවේ කතා කරද්දි පපුවේ තිබිච්ච උණුසුම වේදනාව, එදා අපිත් එක්ක කතරගමෙන් ඉඳලා පයින් ඇද්දි පපුවේ තිබිච්ච උණුසුම අද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නැහැ.